මොකක්ද සදි ප්‍රේමදාස මහත්මයාගේ ස්ථාවරය? එම කිසිම සාකච්ඡාවක් කරලත් නැහැ. එම සාකච්ඡාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජයනාගමගේ mantritumiyage mantri dūrya අධිකරණය විසින් අත්ටිටවනවා. ඇය විදේශීය පුරවැසියෙක් නිසා. ඔබතුමා සතුටුයි දෙය ගැන. ඔබතුමා වරක් නෙවෙයි දෙවරක් නෙවෙයි තුන්වරක් ජනාධිපති අපේක්ෂකත්වයේ වෙනායට දුන්නු. මොකද ස්ථාවර නැහැ නැහැ අපි ඒක ගැන සාකච්ඡා කළා සුසු. සමගි ජනබලයේ ස්ථාවරත් තියෙන්නේ. මම හිතන්නේ මේක මේ තමුන්නාන්සේ වගේ ප්‍රශ්න අහන්න එපා. පක්ෂක ප්‍රතිපත්ති සකස් කරද්දී පක්ෂක ප්‍රතිපත්ති නෙමෙයි මේ වෙලාවේ බොහෝ නෑ නෑ පක්ෂක ගැටලුවක් මේක. හරියටම JVP එක 3 ගණන්ද්දී පෙළපාලි රස්සෙන ගිහිටියා රැස්වීම වලට රස්සෙන ගිහිටියා. සමගි ජනබලවේගයෙන් හෙට අනිද්දා කී දෙනෙක් රණවීර වික්‍රමසිංහ මහත්මයා ගාවට යයිද? අනු කුමාර දැන් කියලා මේ 20න් පස්සේ නම් බෑ. 20න් ඉස්සෙල්ලා නම් පුළුවන්. මොකද්ද මේ කතාව? කොල්ලොම බොරුවක්ද කරන්නේ මේ දින එහාට මෙහාට දාන්නේ? නෙමෙයි මේකයි. ඇත්ත කතා කරන්න මාළිකන්ත මම කියන්නේ ජනතාව රවට්ටන්න දාදන්නේ. වඳු වරවා මෙයා මෙතන එලි කරන්න ඕනේ නෑ නේ රහස්‍යයිනේ. ඕන විදිහකට හිතේ තියාගන්න. අජි ප්‍රේමදාස මහත්මයාට ජනතාව ඡන්ද දෙන්න ඕනේ ඇයි? ඉදිරියේදී නොඑක් නොඑක් දේවල් සිද්ධ වෙයි. තවත් අය එකතු වෙනවා කියලාද ඔබ කියන්නේ? අනිවාර්යෙන්. අයිබෝවන් හිතවතුනි හිරු ඇත්ත වැඩසටහන අදවසේ අපි පවත්වන්නේ සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සමගයි. එතුමා සමග අපි බලාපොරොත්තු වෙනවා මේ දවස්වල උණුසුම් වුණු දේශපාලන කාරණා එකින් එක සාකච්ඡා කරන්න. අයිබෝවන් මන්ත්‍රීතුමා. අයිබෝවන්. මොකද හිතන්නේ පවතින දේශපාලන තත්ත්වය ගැන? අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ජනාධිපතිවරණය තියයි කියලා. මොකද ජනාධිපතිවරණය කොහොමත් කල් දාන්න බෑ. ජනාධිපතිවරයා තියා කාටවත් ලබන සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොට මේ රටේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවතිනවා. අපි ඒකට දැන් සූදානම් වෙලා ඉන්නේ. මාළිකන්තුමා ඒ වුණාට තොරතුරු වාර්තා වෙන්නේ. තවමත් නිශ්චිත නැහැ පවත්වන්නේ ජනාධිපතිවරණයද මහමැතිවරණයද කියලා. එවැනි සාකච්ඡා ආණ්ඩු පාර්ශවයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා, ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ බැසිල් රාජපක්ෂ මහත්මයා මේගොල්ලෝ සාකච්ඡා කරනවා කියලා. පවත්වන්නේ මොන මැතිවරණයද කියලා තම නිශ්චිත නැහැ කියලා. ඔබතුමාගේ අදහස මොකද්ද? අපිට ඕන මැතිවරණයකට අපි සූදානම්. ආණ්ඩුවේ ඇතුලේ අර්බුදයේ තියෙන්නේ මේ දෙකෙන් කෝකද පවත්වන්නේ කියලා. ආණ්ඩුවේ කොටසක් කියනවා ඉස්සෙල්ලා මහා මැතිවරණය තියන්න. තව කොටසක් කියනවා ජනාධිපතිවරණය තියන්න. දෙකෙන් ඕන දෙයකට සමගි ජනබලවේගය ලෑස්ති. ඔබතුමාලා වඩාත්ම කැමති මොකටද? ඕන දෙයකට කුණා වඩාත්ම කැමති ජනාධිපතිවරණයට මහා මැතිවරණයට. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා. ඔබතුමාගේ දේශපාලන අධ්‍යක්ෂකින් එක්ක ඔබ විශ්වාස කරන්නේ ආණ්ඩුවේ වඩාත්ම කැමැත්ත මොන මැතිවරණේ පවත්වන්නද? ආණ්ඩුව දෙකට බෙදිලානේ තියෙන්නේ. ඉතින් අපිට කියන්න බෑ වැඩි කැමැත්ත තියෙන කාටද කියලා. රනිල් වික්‍රම පාර්ශ්වය සහ බැසිල් රාජපක්ෂ පාර්ශ්වය පොට්ටුවේ දෙකට ගැටලා තියෙනවා. හැබැයි සමගි ජනබලවේගයේ දෙකට බෙදීම් පේනවා. කිසිම බෙදීමක් නෑ. අවුරුදු දෙකක් තිස්සේ කියනවා අපෙන් එච්චර යනවා මෙච්චර යනවා. මැයි දිනේට 14ක් නගිනවා කිව්ව අන්තිම මොකුත් නෑ. පුස්සක් විතරයි. සමගි ජනබලවේගයේ ඉන්න ප්‍රබල දේශපාලඥයෝ කියන්නේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා. රනිල් එක්ක අපි එකතු වෙන්න ඕනේ. මේ අපේ හිටපු නායකයා තරතා අතුකෝරල, ඒ වගේම රාජිත සේනාරත්නල වගේ අය ඕන් කියනවා මේ එකතු වීමක් තමයි අවශ්‍ය වෙන්නේ කියලා. ඔබතුමා මොකද්ද මේ කියන්නේ? නෑ දෙන්නේ 3 යෝජනා කරනවා එකතු වෙන්න කියලා. නමුත් අවශ්‍යතාවයක් නෑ අපිට එකතු වෙන්න. සමගි ජනබලවේගයේ මේ රටේ අද ප්‍රබලම පක්ෂය සජ්ජාතික පක්ෂී තරමක් පින්නුව පහුගිය මහමැතිවරණේ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආර්ථිකයේ සම්බන්ධව කතාව ජනතාව දැන් විශ්වාස කරන්නේ. ඔබ පක්ෂයේ මහලේකම්වරයා, ඒ වගේම පක්ෂයේ නායකයා සජි ප්‍රේමදාස මහත්මයා. මොකද්ද සජි ප්‍රේමදාස මහත්මයාගේ ස්ථාවරය? ඔහුගේ යටිහිතේ කැමැත්තක් තියෙනවද රනිල් වික්‍රමසිංහ සමග එකතු වෙන්න? නෑ. පක්ෂයේ 95% මේ එකතු වීමට කැමැත්තක් නෑ. එහෙම සාකච්ඡා ඇත්තෙත් නෑ. එහෙම අදහසක් ඇත්තෙත් නෑ අපේ පක්ෂ විදිහට. විදේශීය රටකින් බලපෑමක් තියෙනවද ওই දෙකෝලන්ට එකතු වෙන්න කියලා? රනිල් වික්‍රමසිංහ සජි ප්‍රේමදාසත් මේ පාර්ශ්ව එකතු වෙන්න කියලා විදේශීය රාජ්‍යකින් බලපෑමක් තියෙනව නේද? මම අපේ අභ්‍යන්තර දේශපාලනයට අපේ පක්ෂ දේශපාලනයට විදේශීය රටවල් වලට බලපෑම් කරන්න බෑ. අපේ පක්ෂයෙන් බලපෑම් වලට යටත් වෙන පක්ෂයකුත් නෙවෙයි. ඉතින් එහෙම බලපෑම් නම් අපිට කවුරුත් කරලා නැහැ. සමහරු කියන්නේ එකතුනොත් තමයි වාසිය තියෙන්නේ. මේ එකම පක්ෂය තමයි මේ දෙකට බෙදලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේම කොටසක් නෙබතුමාලා. ඔබතුමාත් එක්සත් ජාතික පක්ෂයේ ඉතාම පරණත දේශපාලඥයෙක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඉතාම හොඳ හිතවතෙක්. ඒ වගේම විපක්ෂ නායකතුමා. එක්සත් ජාතික පක්ෂයේ ඉතිපේ නියෝජ්‍ය නායකතුමා. එතකොට මේ එකම පක්ෂයේ දෙකට බෙදිලා ඉන්නේ. ඒ නිසා එකතු වෙමු.
පාක්ෂිකයොත් කැමතියි ඔබ එකතු වෙනවට. සමහරු කියන්නේ එහෙමයි. ඔත එක්සත් ජාතික පක්ෂය එදා තිබ්බ එක්සත් ජාතික පක්ෂයේ 90%ක් ඉන්න සමගි ජන බලවේගයේ. අද එක්සත් ජාතික පක්ෂයේ 9යි එක්සත් ජාතික පක්ෂයේ 3යි විතරයි අපිට නැත්තේ. පහුගිය මැතිවරණයක් පෙන්වුවා එක ආසනයක් නැතුව සියලු ආසන සියලු මන්ත්‍රීවරු සමගි ජන බලවේගයට ආවා. ඉතින් අපිට එක්සත් ජාතික පක්ෂයද ඉන්නේ පොහොට්ටුවත් එක්ක. මේ රට මේ තත්ත්වේ රදලා දාලා හොරකම් කළා රට බංකොලොත් කළා දාපු පොහොට්ටුවේ කාණ්ඩායම අතික රනිල් මහත්මයා ඉන්නේ. කොහෙද එතන එක්සත් ජාතික පක්ෂය? දැන් ඔබතුමාම කියනවා එක්සත් ජාතික පක්ෂයෙන් බහුතරයක් තමයි මෙතන ඉන්නේ කියලා. අති බහුතරයක් කියන්නේ සමගි ජන බලවේගය කියලා. ඉතින් මොකද්ද ওই දෙකේ වෙනස එහෙමනම්? ඉතින් වෙනස අරගොල්ලේ ඉන්නවා මේ රට විනාශ කරපු මේ රටේ හොරකම් කළ චෝදනා තියෙන රට බංකොලොත් කරපු පොහොට්ටුවේ කාණ්ඩායමත් එක්ක අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී තව පැත්තක ඉන්නවා. සමහරු කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙලා රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වෙන්න සාකච්ඡා කරලා ඉවරයි කියලා. එහෙම කිසිම සාකච්ඡාවක් කරලත් නැහැ. එහෙම සාකච්ඡාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහරට ඒ පාර්ශ්වය අදහසක් තියෙනවා දැන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණායින් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වුණායි කමක් නැහැ කියලා. මොකද දැන් එතුමර දිනන්නේ බෑනේ. හැබැයි ඊට කලින් එකඟතාවයකට ඇවිල්ලා කියලා. නැහැ ජනපති රනිල් ළඟමැති එහෙම මහමැතිවරණයට එහෙම ජනාධිපතිවරණයට අපි මූණ දෙමු. එහෙම කතාවක් ඇති වෙලා කියලා දන්නේ නැද්ද? එහෙම කිසිම සාකච්ඡාවක් කරලත් නැහැ. එහෙම කතාවක් ඇති වෙලත් නැහැ. මොකෝ එහෙම සාකච්ඡා කරනවා නම් මහලේකම් ඉන්නෝනේ දැන් නායකයයි. ඒකනේ. එහෙම දෙයක් වෙලා නැහැ. සමහරු කැට තියලා කියනවා සජිත් ප්‍රේමදාස කිසිසේත්ම ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ නැහැ. ඔහු ඉල්ලන්නේ නැහැ. ඔහු අන්තිම මොහොතේ මග අරිනවා මේක කියලා. මම හිතන්නේ ඒක කියන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට. එතුමා වරක් නෙවෙයි දෙවරක් නෙවෙයි තුන්වරක් ජනාධිපති අපේක්ෂකත්වයේ විනායට දුන්නා. සජිත් ප්‍රේමදාස මහත්මයාම කරන්නේ අපිට මේ ජයකණුව පිනිපිනී තිබෙද්දි ජයග්‍රහණය පිනිපිනී තියෙද්දි සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ නොඉල්ලා ඉන්න ඕනේ නැහැ නේ. එතුමා තමයි අපේ අපේක්ෂකයා. ස්ථිරයි. අනිවාර්යයෙන්ම එතුමා අපේක්ෂකයා. ඒක කිසි වෙනසක් නැහැ. සමහර අය බයයි සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂකයා වුණාම පරදී කියලා බයන තමයි ඔකේ කතා කියන්නේ. නමුත් ඔකේ අතීතයේ බලුවම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්තියක ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයාට කොපමණ ඡන්ද සංඛ්‍යාවක් හිමි වෙයිද? මොකද්ද ඔබතුමන්ලාගේ පූර්ව කතා? අනිවාර්යයෙන්ම දැනට අපි 155කට එහා ගන්නවා. අපි දන්නවා දෙවෙනකොට පොදු ජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 10%කට වැඩි අඩු වෙලා තියෙනවා. ඔබ කොහොමද එහෙම කියන්නේ? අපි දැක්ක මයිදිනේ උන්ට විශාල සැනකක් ඉන්නවා. නෑ මයිදිනේ නෑ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයා 2.5 ගද්දිත් සෙනඟ හිටියන් රැස්වීම වල ඒ සෙනඟ විතරයි හරියට හරි JVP එක 3 ගණිද්දි පෙළපාලි රැස්සෙනඟ හිටියා රැස්වීම වලට සෙනඟ හිටියා. අද ඒ තත්ත්වෙට තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත් වෙලා තියෙන්නේ. ඔබතුමා කියනවා 155ක් අනිවාර්යෙන් ගන්නවා. රජිත් ප්‍රේමදාස මහත්මයා 155 ගිය සැරේ ගත්තා. මේ සැරේ 175කට වැඩි ගන්නවා. කොහොමද එහෙම කියන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයා වෙන්න පුළුවන්. ඒ වගේම ජාතික ජනබල වේගය ඔවුන් විශාල ඉදිරියකට ඇවිල්ලා තියෙනවා කියන එක දේශපාලන පක්ෂ නායකයෝ පැහැදිලිව පිළිගන්නවා සමහරු. කොහොමද සජිත් ප්‍රේමදාස මහත්මයා 155කට වඩා ඡන්ද ගන්නේ? අද පැහැදිලිවම පේනවා අපි තිබ්බ අපේ තරුණ බලමණ්ඩල වනිතා බලමණ්ඩල ඒ වගේම ඊට අමතරව ගොවි බලමණ්ඩල රණවිරු බලමණ්ඩල අද විශාල පිරිස් අපිට මේකට සම්බන්ධ නැහැ. දසදහස් ගාණක්. ඒ වගේම මේ රටේ මහා සංඝරත්නය අපි භික්ෂු උපදේශක සභා තිබ්බ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා 80%කට වැඩිය ස්වාමීන් වහන්සේලා අපිට උපදෙස් දෙන්න ආශිර්වාද කරන්න අනුශාසනා කරන්න ඒතනට වැඩම කරා. ඒ විතරක් නෙවෙයි පෞගිය සතිය මොණරාගල දිස්ත්‍රික්කයේ තිබ්බා ලංකාවේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුයි සංවිධායකරු මොණරාගල දිස්ත්‍රික්කයට ආවා. ඉතින් ගමින් ගමට ඡන්ද මධ්‍යස්ථාන 384ම අපි තිබ්බා පොඩි ජනහමු. ඒවට වැඩියම ඇවිල්ලා තිබ්බේ පොහොට්ටුවට ඡන්ද දුන්නයි. විශාල ප්‍රමාණයක් අපේ සමාජිකත්වය ගත්තා. මම හිතන්නේ ඒක හොඳ දැකීමක් අපි හොඳ ඉන්ඩිකේෂන් එකක් හොඳ සංඥාවක්. ඔබතුමා විශ්වාස කරන විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයාට ජනතාව ඡන්ද දෙන්න ඕනේ ඇයි? මොකද්ද ජනාධිපති අපේක්ෂකෙක් හැටියට ඕකේ තියෙන විශේෂත්වය? විශේෂත්වය තමයි ඇයි මේ රට වැටුනේ? රට වැටුනේ හොරකම නිසා. මේ රට අවශ්‍යයි පිරිසිදු නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහත්මයා පිරිසිදු නායකයෙක්. අනිත් පක්ෂ සියල්ල අද ඉන්න නායකයෝ අවුරුදු ගාණක් ඉඳලා
දේශපාලනය එකතන පල් වෙච්චායි. සජි ප්‍රේමදාස බොහොම අලුත් අදහස් තියෙන අලුත් දර්ශනයක් දකින නවීන තාක්ෂණ ලෝකයක් නවීන පරපුරත් එක්ක යන පුළුවන් නායකයෙක්. දෙවෙනි එක තමයි සජි ප්‍රේමදාස මහත්මයාට තමයි මේ රටේ තියෙන හොඳම ඵල පුරුදුම කාණ්ඩායම ඉන්නේ. දක්ෂම කාණ්ඩායම ඉන්නේ සමග ජන බලවේගයේ. ඒ වගේම පිරිසුදුම හොරගන් නැති කාණ්ඩායම ඉන්නේ සමග ජන බලවේගයේ. මේ ජනතාව අපි විශ්වාස කරන. ඒ වගේම අපේ දර්ශනය, අපේ ප්‍රතිපත්ති සියල්ල අපි රට දියුණු කරන තැනට නවීන ලෝකයට ගැලපෙන විදිහට සකස් කරලා තියෙනවා. අපි දකිනවා මේ වෙනකොට ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණනවා. ඔව්. ඒක බොහෝ දෙනා විවේචන ලක් කරනවා. ලාභ ලබන ඒවා වගේම පාඩු ලබන ඒවා. මේ දෙකම විකුණනවා. ඉස්සර නම් පාඩු ලබන රාජ්‍ය ආයතන තමයි පුද්ගලිකන්තයට දෙන්නලා ඒවා දියුණු කරන්න ඕනේ. ඒ වැක්කර ශක්තිය වැඩි කරන්න ඕනේ කියලා යෝජනා කරන්නේ. නමුත් ලාභ ලබන වගේම පාඩු ලබන මේ දෙකම රාජ්‍ය ආයතන මේ ආණ්ඩුව විකුණනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ආණ්ඩුවේදී මොකක්ද කරන්නේ මේ විකුණපු රාජ්‍ය සම්පත් වලට? අනිවාර්යයෙන්ම අපි කියන්නේ ලාභ ලබන ආයතන විකුණන්න ඕනේ නැහැ. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන එක වෙනින්ම දෙයක්. අනිත් අපි පිට රටවල් වලට විකුණන එකට අපි විරුද්ධයි. මම මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපත් ධූරයේ හද ඔබවද්දි ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් මම ආරම්භ කරේ එතනින් පාර්ලිමේන්තු කාලේ. එතුමා සමහර ආයතන ප්‍රතිව්‍යුහගත කරා. හැබැයි එකක්වත් දුන්නේ නැහැ පිටරට කම්පැනි වලට. ඔක්කොම දුන්නේ ලංකාවේ ව්‍යාපාරිකයින්ට. මෙතන දැන් කරන්නේ සියලු දේ පිටරට කම්පැනි වලට විකුණන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සජීත් ප්‍රේමදාස මහත්මයාගේ ආණ්ඩුවේදී ඒ විකුණපුව නැවත පවර ගන්නවද? නෑ, අපි ඒක ගැන සාකච්ඡා කරලා අපි තීරණයක් ගන්න. මට මෙතනදී මොකද ප්‍රතිපත්තිය කියලා කියන්න බෑනේ. නෑ නෑ, විකුණපු රාජ්‍ය සම්පත් නැවත පවර ගන්නවද? මම හිතුවා මොකද ස්ථාවරයක්. නෑ නෑ නෑ, අපි ඒක ගැන සාකච්ඡා කරලා සමගි ජනබලයේ ස්ථාවරයක් තියෙන්නේ නෑ. මම හිතන්නේ මේක මේ තමුන්නාන්සේ වගේ ප්‍රශ්න අහන්න එපා. පක්ෂක ප්‍රතිපත්ති සකස් කරද්දී පක්ෂක ප්‍රතිපත්ති නෙමෙයි මේ වෙලාවේ බොහෝ නෑ නෑ පක්ෂක පක්ෂක වැඩපිළිවෙල මේ රාජ්‍ය සම්පත් නෙමෙයි මේක පක්ෂක වැඩ ජනතාව බලාපොරොත්තු වෙනවා සමගි ජනබලයේ ස්ථාවරය මොකක්ද? අනිවාර්යයෙන්ම රාජ්‍ය සම්පත් විකුණනවා කියන්නේ ඔබතුමාලා. අපි නැත්නම් පවර ගන්නවද? නෑ නෑ, අපි අනිවාර්යයෙන්ම මේවා පාරදුෂ්‍යභාවයෙන් විරුද්ධ විකුණලා තියෙනවා නම් අපිට යම් යම් ඒ විකුණපු අය ගැන නිතය ගැන අපිට තීන්දුවක් ගන්න වෙනවා. අපි එදාට සාකච්ඡා කළා ඒ තීන්දුව ගන්නවා. ඒකට ඔබතුමාට දැන් කියන්න බෑ විකුණන සම්බන්ධව නැවත පාර ගන්නවද කියලා. නෑ, ඒක අපි දීර්ඝ වශයෙන් පක්ෂයත් එක්ක කතා කරලා පක්ෂයේ ඉන්න විශේෂඥ සජිත් ස්ථාවරය මොකද්ද? සජි ප්‍රේමදාස මහත්මයා ස්ථාවරය ඉස්සලා ආණ්ඩුවේ ස්ථාවර ගන්න. අපි පිටරට අපි දැන් විශේෂයෙන් අපි ඒක දැකලා තියෙනවානේ. අපි කියවන පිටර ආණ්ඩුවේක දැන් අපි දැකලා තියෙනවානේ. මේ රටේ ඉතින් තව දැක්කනේ දැන් රොනල්ඩ් වික්‍රමසිංහ මහත්මයා විදුල බන්නේ කෑලි කෑලි වලට කඩලා විකුණනවා. කොටස් වලට කඩලා විකුණනවා. ඒ වගේම තව දැන් මත්තල ගුවන්තොට පොලත් විකුණන්න හදනවා. එතකොට මේකේ තවත් වරයිත් කොටසක් විකුණලා හදනවා. ඒ වගේ තා පොඩි කෑල්ලයි වරයිත් කොප්පා විකුණනවා කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ආයතන 50 ගාණක් ඔහු නම් කරා මුලින්ම මේවා ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. නමුත් ඒවැ රාබ ලැබන ආයතනක් තියෙනවා. ආනේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ස්ථාවරය මොකද්ද මාලිකත්තුමා? ඔහුත් නෑ, අපි ඉස්සල්ලා ඒ ආයතන ගැන අපි යම් අධ්‍යයනයක් කළා. මොකද අපේ ආණ්ඩුව නෙවෙයි මේක දැන් මේ කියන්නේ. අධ්‍යයනයක් කළා අපි ඒ වෙලාවට අවශ්‍ය සුදුසු පියවර අපි ගන්නවා. හොඳයි. අපේ ආණ්ඩුව නැතු විපක්ෂය ඉඳලා අපි කේන්දර හදන්න ඕනේ නෑනේ. ඩයනාගමගේ මන්ත්‍රීතුමියගේ මන්ත්‍රී ධූරය අධිකරණය විසින් අත්හිටවනවා. ඇයි විදේශීය පුරවැසියෙක් නිසා. ඔබතුමා සතුටුයි ඒ ගැන? අනිවාර්යයෙන්ම වැරදි කරලා තියෙනවා නම් මේ රටේ නීති විරුද්ධව කටයුතු කරලා තියෙනවා නම් පක්ෂත් මාරු කරලා තියෙනවා නම් වැරදි කීපයක් නේ එකක් විදිහට. මම ඔබ සතුටුයිද? අනිවාර්යෙන් සතුටු වෙන්න එපා මේකට. ඔබතුමාගේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක්. ඇයි ඔබ සතුටු වෙන්නේ? නෑ, සතුටු වෙන එක තමයි අනි අපිවත් රවට්ටලා මෙතනට ඇවිල්ලා තියෙන අපේ පුරවැසියෙක් කියලා. දෙවැනි එක තමයි පක්ෂ ප්‍රතිපත්ති වලට විරුද්ධව පක්ෂ කිසි අවසරයක් නැතුව අපේ පක්ෂෙන් අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ ලැබිච්ච දඬුවම මේ ලැබිච්ච තීරණය බොහොම හොඳයි කියලා මම කියන්නේ. ඒ නිසා සතුටු වෙනවා. සතුටු කියන්නේ ඉතින් සතුටක් දැනෙනවානේ කොහොමද? ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට ජාතික ලැයිස්තුව දෙනකොට ඔබතුමන්ලා පක්ෂයේ විදිහට පක්ෂයේ මහ ලේකම්වරයා විදිහට ඔබ දැනගෙන හිටියේ නැද්ද ඇය විදේශීය පුරවැසියෙක් කියලා? ඒ ප්‍රශ්නයක් තිබ්බ නිසා තමයි. ප්‍රශ්නයක් කියන්නේ ඔම පොඩි ආරංචියක් තිබ්බා මෙතිමිය විදේශීය පුරවැසියෙක් එතුමිය අපිට කිව්වනේ අපි ඒක අයින් කරලා මම ශ්‍රී ලංකා පුරවැසියෙක් වුණා. මෙන්න මගේ පාස්පෝර්ට් එක. මෙන්න මගේ හැඳුනුම් පත. ඒ සම්බන්ධව මම ඉමිග්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට කතා කරලා එතන ප්‍රධානියගෙන් ඇහුවා මෙතුමිය ශ්‍රී ලංකා පුරවැසියෙක්ද කියලා. එතුමන් කෝ ඌ කියලා. මම දුරකථනයෙන් ඇහුවේ. ඔබ ඇත්තද කියන්නේ? මම ඔබ එවැනි සොයාබැලීමක් කරාද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ නාම යෝජනා අත්සන් කරන වෙලාවේ අයව ජාතික ලැයිස්තුවට තෝරා ගන්න වෙලාවේ ඔබ සොයාබැලීමක් කරා? අනිවාර්යයෙන්. හැබැයි පක්ෂර චෝදනාවක් එල්ල වෙනවා.
පක්ෂයේ මහලේ කමරේදී ඔබට චෝදනාවක් එල්ල වෙනවා. විදේශීය පුරවැසියෙකුට කොහොමද ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දුන්නේ කියලා. නෑ නෑ එහෙම. ඉතින් પાස්පෝර්ට් එක තියෙනවා නම්, ඩෙන්ටි කාඩ් එක තියෙනවා නම්, පාලකවරයා කියනවා නම් මෙයා ලංකාවේ පුරවැසියෙක් කියලා. වෙන මොනවාද මට අහන්න තියෙන්නේ? වෙන මොනවාද මට හොයන්න තියෙන්නේ? තමුන්නාන්සලාට ඒ ඒ කියන්නේ ඩයනගමගේ අපිවත් රවට්ටලා තියෙනවා එච්චරයි. ඔබ දැන් ඒක පිළිගන්නවද? අනිවාර්යෙන්. පක්ෂේ රවට්ටලා තියෙනවා කියලා? රවට්ටලා තියෙනවා. ඒ වගේම සමහරු කියනවා, ඒ වගේම සැකයක් මතුවෙනවා. අපේ ජාතික පෙරමුණ ඩයනගමගේ මන්ත්‍රීතුමියගේ තිබුණු පක්ෂය තමයි අපේ ජාතික පෙරමුණ. ඒක තමයි ඔබතුමාලා සමග ජන බල වේගය කියලා නම වෙනස් කරගන්නේ. ඇයගේ පක්ෂය ගන්න ඕන නිසා ඇයට මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය දෙනවා. එනිසා ඇය විදේශීය පුරවැසියෙක්ද මෙරට පුරවැසියෙක්ද කියලා ඔබලා හොයලා බලන්නේ නැහැ. අවශ්‍ය වන්නේ පක්ෂය. මෙතන ගණදෙනුවක් සිද්ධ වෙන්නේ. ඇයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දෙනවා. ඔබතුමාලට පක්ෂය ලබා දෙනවා. මේක නේද ඇත්තටම උනේ. මෙහෙමයි. ඔබතුමාට කියන්නේ දැන් මේක සැරයක් කිව්වා. මොකද පුරවැසි බව ඔප්පු කරන්න තියෙන කාරණා. එකක් પાස්පෝර්ට් එක. තව එකක් මේ හැඳුනුම්පත. ඒ දෙකනේ. ඒ ටික ඔබතුමාලා සොයා බැලුවා. සොයා බැලුවා. ඒක ප්‍රශ්නේ තිබුණ නැහැ. ඔව්. ඒ තුමේ උපැන්න සාතිකයේ තිබෙත් ලංකාවේ ඉපදුනා කියලා. හා ඉතින් අපි විදේශීය හිටපිටිය අපි දන්නවා. නමුත් ඒ තුමේ කිව්වේ කයින් කරගෙන මම මෙතනට ලංකාවේ පුරවැසියෙක් වුණා. ඒක නිසා තමයි මට ලංකාවේ પાස්පෝර්ට් එක හම්බුනේ. ඒක හරි පැහැදිලි මාලේක. නමුත් මම අහන්නේ ඩයනගමගේ මන්ත්‍රීතුමියට ඩයනගමගේට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නේ ඇයි? නෑ අපි එතුමියගේ ස්වාම් පුරුෂයාගේ පක්ෂය සම්බන්ධව අපි ගණදෙනුවක් කරද්දී යම් යම් එකඟතාවයන්ට එනවා. ඒක මට හංගන්න දෙයක් නෑ. ඉතින් ඒකඟතාවය අනුව තමයි අපි කටයුතු කරේ. ඒ කියන්නේ එතුමියට පොරොන්දු වෙනවා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්නම් ඔබගලාගේ පක්ෂය අපිට දෙන්න කියලා. පොරොන්දු වරම මෙතන එලි කරන්න ඕනේ නෑ නේ. රහසයිනේ. ඕන විදිහකට හිතේ තියාගන්න. එහෙම තමයි වෙලා තියෙන්නේ. නැත්නම් ඩයනගමගේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්න මොකද්ද සුදුසුකම? නෑ ඕන විදිහකට ඒක හිතේ තියාගන්න. ඩයනගමට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්න සුදුසුකමක් තියෙන්නේ. නෑ බුදුමාර කාරණයක් කිව්වනේ. ඒකම කියලා හිතේ තියාගන්න කොහොමද මං ඒක ගැන මොකද කියන්නේ? එහෙම තමයි සිද්ධ වෙන්නේ. නෑ ඉතින් ඒක ඒවමට හංගන්න දෙයක් නෑ නේ. මොකෝ හංගන්න මොකක්ද තියෙන ප්‍රශ්නේ? සමහරු කියනවා විදේශීය පුරවැසියෙකුට අයිති පක්ෂයක් නීතියානුකූල නෑ. ඒ නිසා සමග ජන බල වේගෙත් නීතියානුකූල නෑ. විදේශීය පුරවැසියෙක්ගේ මහලේකම්කමක් තියෙන පක්ෂයක් තමයි ඔයගොල්ලෝ අරන් තියෙන්නේ. නෑ පක්ෂක අයිතිය කෙනෙකුට නෙමෙයි තියෙන්නේ. පක්ෂක අයිතිය තියෙන්නේ පක්ෂ සමාජිකයන්ට. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෝ මධ්‍යම කාරක සභාවට. ලේකම් කෙනෙක් කියන්න පුළුවන් මේ පක්ෂයේ ඩයනගම කියන්නේ මේ පක්ෂයේ ඉස්සලා තිබේ මංගල සමරවීර මහත්මයා යටතේ තිබ්බ පක්ෂයක් තමයි අපේ ජාතික පෙරමුණ. එතනින් තමයි ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ ඩයනගමගේ මහත්මියගේ ස්වාම් පුරුෂයාට. එතුමගේ සහායකට. ඊට පස්සේ තමයි අපි ගත්තේ. හැබැයි පහුගේ මැතිවරණ වෙනකොට මදන ඔය සම්බන්ධව ප්‍රශ්නයක් ඇති එක්සත් ජාතික පක්ෂයේට උදව් කරන එක්කෙනෙක් ගියා අධිකරණයට. මේ පක්ෂයේ නීත්‍යානුකූල නැහැ කියලා. අධිකරණයක ප්‍රතික්ෂේප කරා. මැතිවරණ කොමසාන කොමිසම පිළි අරන් අපිට ලියුමක් දීලා තියෙනවා. සමගි ජන බලවේගයේ නායක සභාපති සජි ප්‍රේමදාස මහත්මයා මහලේකම් මම නීත්‍යානුකූල අපේ පක්ෂ පිළි අරන් තියෙනවා. සමගි ජන බලවේගයේ නීත්‍යානුකූලයි. නීත්‍යානුකූලයි කියලා අපිට ලිපියක් අභියෝග කරන කාටවත් නෑ. ලිපියක් මගේ ළඟ තියෙනවා. ඒකම ඒකේ සමගි ජන බලවේගයේ සියලු නාම යෝජනා සංකරේ මහලේකම්වරයා විදිහට මම. දැන් සමහරු කියන ආකාරයෙන් ඩයනගමගේගේ මන්ත්‍රී ධූරය නැති වුණේ විදේශීය පුරවැසියෙක් නිසාය. ඒ බලපෑමම විදේශීය පුරවැසියෙක් සතුව පක්ෂයක් සමගි ජන බලවේගයේ හැටියට ඔබතුමාලා නම වෙනස් කරපු නිසා ඔබතුමාලාට බලපෑමක් තියෙනවා මේ පක්ෂේ නීත්‍යානුකූල නැහැ කියලා. ඔබ කියන්නේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන්නේ. නෑ එහෙම වෙන්නේ විදියක් නැහැ. පක්ෂයක් තනි එක්කෙනුටයිද නැහනේ. පක්ෂයක් අයිති ඒ පක්ෂයේ සමාජිකයින්. ඒ පක්ෂේ පාලනය වෙන්නේ ඒ පක්ෂේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මධ්‍යම කාරක සභාවෙන්. ලේකම් කියන්නේ කෙනෙක් මා දුදේ කිය මම කියන්නේ හොයලා බලනවා හිටපු මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරේ කියලා තිබ්බා මේ මන්ත්‍රී වෙන්නයි කීපයකට විතරයි විදේශීය පුරවැසිභාවය එක තියෙන්නේ. පක්ෂය පිහිටුව ගන්න ප්‍රශ්නයක් නැහැ කියලා හිටපු කෙනෙක් මම අද කියනවා අහගෙන කෝක නමුත් මෙතන නීත්‍යානුකූල ප්‍රශ්නයක් නැහැ. මැතිවරණ කොමිසම අපි පිළි අරන් තියෙනවා. අධිකරණය අපිට අපි නීත්‍යානුකූල නැහැ කියන එකට එක්සත් ජාතික පක්ෂ ආධාරකාරී අධිකරණයේ ගියේ නඩුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ කියන්නේ අධිකරණය අපේ පක්ෂය තවත් ආකාරයකින් නීත්‍යානුකූලයි කියලා පිළි අරන් තියෙනවා. ඩයනගමගේ මන්ත්‍රීතුමිය පොහොට්ටුවට එකතු වෙනවා සමග ජනබලගේ ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා ඇය පොහොට්ටුවට සහාය දෙනවා. 20ට අත උසලා පොහොට්ටුවට සහාය දෙනවා. ඒ වෙලාවේ සමග ජනබලවේගයේ හැටියට එතුමියගේ පක්ෂය තහනම් කරලා එතුමියගේ පක්ෂ සමාජිකත්වයේ තහනම් කරලා නිරපා දමන්න තමුන්නාසට අවස්ථාවක් තිබුණා. අනිවාර්යයෙන්ම අපි මේ සම්බන්ධව නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ ඒ වෙලාවේ. නොදැන දේවල් කතා කරන්න එපා. අපි එතුමියට
විනය පරීක්ෂණයක් කළා ඉතිවි අයින් කරන්න මැතිවරණ කොමසාරිස්ට ලියුම් ඇරියා ලියුම් ඇරියා බොහොමයි අල්මර්නු ස්වභාවයෙන් නෑ නෑ මෙන්න මොකද කරන්නේ අපි ඒකනේ කරන්නේ සාමාන්‍ය පක්ෂයක කොච්චර කාලයක් ගියාද ඒසත් අපි ඉතා කෙටි කාලෙකින් අපි ඒක කරා එයා තමයි මගේ ඇරිය අපේ විනය පරීක්ෂණයට එන්න ඒක නිසා මාසයක් දෙකක් කල් ගියා අපි විනය ව්‍යවස්ථාවේ තියෙන්නේ විනය පරීක්ෂණයක් කළා විනය පරීක්ෂණය අනුව අයින් කරන්න මැතිවරණ කොමසාරිස්ට දන්නන්න ඕන අපි දැන්නුවා දැන් අයනාගමගේ ගියා අධිකරණයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වගේ නඩුවක් පැවරුණාම මාස දෙකක් ඇතුළත තීන්දුව දෙන්න ඕන මේක දැන් අවුරුදු ගාණක් ගිහිලා තියෙනවා මම අධිකරණ විවේචනය කිරිලක් නෙමෙයි එතන ප්‍රමාද දෝෂයක් අධිකරණයේ තියෙනවා ඔබතුමාලගේ නීතිඥවරු තමයි මේක ඇදගෙන යනවා කියලා සමහරවිට නෑ අපේ අයනේ ඇදගෙන යන අනිත් පැත්තේ මොකෝ අපේ විනිම මැතිවරණ ආඥා පනත අනුව තියෙනවා මැතිවරණ නීතිය අනුව මේ වගේ නඩුව දැම්ම මාස දෙකක් ඇතුළත මේක තීන්දුව දෙන්න ඕනේ කියලා නමුත් එහෙම වුණේ අපේ අධිකරණ ඉතින් ඒ නඩුව දාන්නේ ඩයනාගම ගේනේ ජාතික ජන බලවේගයෙන් අභියෝගයක් එල්ල කරා එන්න විවාදයකට කියලා ජනතාව බලාගෙන ඉන්නවා කවද්ද විවාදය පැවැත්වෙන්නේ කියලා රට ආර්ථික වැටලනේ තියෙන්නේ බංකොලොත් රටක් ඉස්සලා අපේ ආර්ථික කාණ්ඩයම හරිෂඩි සිල්ව කබීර් රෂීම් සහ ඉරාන් වික්‍රමනාත් මන්ත්‍රීවරු අභියෝග කරා ජනතා විමුක්ති පෙරුන්ට උගලගේ ආර්ථික ප්‍රතිපත්තිය කියන්න අපිත් එක්ක ඉන්න විවාදයකට ඒගොල්ල මග ඇරියා මග ඇරලා මේක කිව්වා අපි කිව්වා අපි ලෑස්ති ඕන වෙලාවක අපි ලෑස්ති ඕන වෙලාවක අපේ නායක ඇච්චලතින් අපි ලෑස්ති ඕන වෙලාවක අපි නිර්ණියම කරගෙන කරමු අනුර කුමාර දැන් කියලා මේ 20න් පස්සේ නම් බෑ 20න් ඉස්සෙල්ලා නම් පුළුවන් මොකද්ද මේ කතාව ඔබතුමාලා නෙමෙයිද දින වෙනස් කරේ නෑ දින වෙනස් කරේ කියන්නේ දින තම නියම කරේ නෑ නේ ඊට පස්සේ අපි මේකට අපේ නලින් බණ්ඩාර මැතිතුමා පත් කරා අපේ පැත්තෙන් අනිත් පැත්තෙන් පත් ඒගොල්ල කවුරු පත් කරා මං හිතන්නේ අර වෛද්‍යවරයෙක් ඉන්නේ නලින්ද ජයසිස මහත්මයා ඔවුන් දෙදෙනා සාකච්ඡා කරා අපි ඊට පස්සේ ආරාධනය කරා මේක ගැන දින නියම කරන්න නලින්දර ජයතිස් මහත්තයා රෙන්නේ කියලා ආවේ නැහැ. ආවේ නැහැ. නැහැ. ඒ කියන්නේ ඔබතුමන්ලා සූදානම් ඕනම වෙලාවක ජාතික ජන බලවේගය සමග විවාදයකට යන්න. ඕන වෙලාවක සූදානම්. සජිත් ප්‍රේමදාස මහත්මයා සූදානම්ද අනුර කුමාර දිසානායක මහත්මයා සමග මූණට මූණ වාඩි වෙලා මේ රටේ තියෙන ප්‍රශ්න ගැන ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන විවාදයකට සූදානම් එහෙම විවාදයකට වාඩි වෙන්න සූදානම්. අනිවාර්යයෙන් මේ ආයක ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළා තියෙනවා. දැන් නියම දින නියම කරන්න සාකච්ඡාවක් ඇදෙවම නේ නාලින්ද ජයතිස් මහත්මයා ආවේ නැත්තේ. සමාරු කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි මග අරින්නේ සජබේ තමයි මග අරින්නේ කොතනද මග අරලා තියෙන්නේ ආතික ජන බලවේගයේ පොලිස් චෝදනා කරන කොහෙද මග අරලා තියෙන්නේ දින දින දෙනවලු කියන දින බාර ගන්න කැමති නෑලු එහෙමනම් මේ ඕන් දින ටිකක් කිව්වා කැමති දිනයක් කියන්න කියලා මෙහෙමයි අනුර කුමාර දිසානායක මහත්මයා කියලා දිනවලද දෙකොල්ල සාකච්ඡා කරලා දිනයක් ගන්න මොකද සාධාරණයි කිය එතුමා කියන දිනේට අපි යනවද අපි දෙකොල්ල සාකච්ඡා කරලා දින නියම කර ගන්නවද එතුමා මේ අහවල් අහවල් දවසේ අපි මේවා කරා දෙගොල්ල සාකච්ඡා දෙගොල්ලම බොරුවක්ද කරන්නේ මේ දින එහාට මෙහාට දාන්නේ නෙමෙයි මේකයි ඇත්ත කතා කරන්න මාලිකන්ත මම කියන්නේ ජනතාව රවට්ටන්න දාදන්නේ නෑ අපි ලෑස්ති ඕන වෙලාවක අපි ලෑස්ති ඕන වෙලාවක ඉතින් සාකච්ඡා කරද්දි ඇයි අර සාකච්ඡාව කියන්නේ මොනවාද කතා කරන මාතෘකාව වල්පල් කතා කරන්න බෑනේ කතා කරන්න රටට ආර්ථිකය ගැන රටේ අනාගතය ගැන මොනවාද ප්‍රතිපත්ති ගැන ඉතින් මට මේකල සූදානම් නෑ ඔවුන්ගේ පාර්ශවයේ කියන අපි විවාදයේ සූදානම් විවාදයේ හරි විවාද මග අරිනවා කියලා මාලිකන්තුමා දැන් මට මේ සාකච්ඡාව විදි කියන්නේ විවාදයේ සූදානම්ද විවාදයට ඕන වෙලාවක සජිත් ප්‍රේමදාස මහත්මයා සූදානම් එතුමා එක ප්‍රසිද්ධියක් කියලා තියෙන අවස්ථා කීපයක් කියලා තියෙනවා නමුත් සාකච්ඡා කරද්දි විවාදයකට අපි සාකච්ඡා කරන්නේ දෙපාර්ශ්වයේ කොහෙද තැන මොනවාද මේකේ කොහොමද මාධ්‍යවර්ණයේ දෙන්නේ මේක රඩන් කරුණු මොනවාද කියලා ඒක සාකච්ඡා කරන්න ආරාධනය කරයින් පස්සේ ආවේ නැහැ මෙයා ජාතික ජන බලවේගයේද මේ විවාදේ මග අරින්න ඔබ කියන්නේ අනිවාර්යයෙන් ඇයි ඔවුන් මග අරින්නේ ටික බය ඇති ටික කාටද බය ඇත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයා සහ කණ්ඩායමට හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි මග අරින්නේ කියලා ඔවුන් කියන්නේ නෑ ඉතින් අපි කියන්නේ අපි ඕන වෙලා කියනවා කියලා ඔබතුමා කියන්නේ ජනාධිපතිවරණයට කලින් සජිත් ප්‍රේමදාස මහත්මයා සහ අනුර කුමාර දිසානායක මහත්මයා අතර විවාදයක් මේ රටේ ජනතාවට බලන්න පුළුවන් වෙයිද අනිවාර්යෙන් මේක දෙන්න ඕන ඒකට සමග ජන බලවේගයේ සූදානම් ඕන වෙලාව අපි සූදානම් සමග ජන බලවේගයෙන් හෙට අනිද්දා කී දෙනෙක් රණවිලික්‍රමසිංහ මහත්මයා ගාවට යයිද
අවුරුදු ගානකෝ කිව්වනේ මැයිදිනේට යනවා කිව්වනේ ඊට ඉස්සෙල්ලා යනවා කිව්වනේ කවුරුත් යන්නේ නැහැ. ඔබතුමාලගේ මැයිදිනේ අපි දැක්කේ නැහැ ප්‍රධාන දේශපාලන චරිත කිහිපයක්. රාජසේනාරත්න, තලතා තුකෝරල, එතකොට ඒ වගේ තවත් කීප දෙනෙක් සමගි ජනබලවේගයේ වේදිකාවේ දා හිටියේ නැහැ කියනවා. සරත් පොන්සේක මහත්මයා මැදින් බැහැලා යනවා. මොකද මේ වෙලා තියෙන්නේ? තලතා තුකෝරල මැතිනිය දැන් ගිහිලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මේ දවස්වල. අපිට පක්ෂයට දන්නවලා මහලේකම් ඉදිරියට දන්නවලා ගිහිලා තියෙන්නේ. රාජිත් සේනරත් මහත්මයා පහුගිය කාලේ අසනීපේල වෛද්‍ය ප්‍රතිකාර කරන් හිටියා. එයාගේ එතුමගේ මැතිණිය අවිල්ලා හිටියා මේකේ. මැතිණිය මැදිනේ පෙළ මැදිනේ ඔව් පෙළපාලි ඔක්කොම ආව. එතුමගේ ආසනයේ කාණ්ඩායම අවිල්ලා හිටියා. එතුම අපේ පක්ෂයේ සියලු දේට සම්බන්ධ වෙනවා. සමගි ජනබලවේගයෙන් පිරිසක් ආණ්ඩුව සමග එකතු වෙන්නේ නැද්ද? රනිල් වික්‍රමසිංහ මහත්මයා ගාවට යන්නේ නැද්ද? මම කියවනේ හැමදාම මේගොල්ලෝ කියන එනවා කියලා නෑ. කවුරුත් යන්නේ නෑ. සමගි ජනබලවේගයට ආණ්ඩු පාර්ශවයෙන් කවුද එන්නේ? ආණ්ඩු පාර්ශවයෙන් කීප දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මම නම් කරන්නේ නැහැ කවුද ඉන්නේ කියලා. ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන්ට අපිට ඇවිල්ලා තියෙනවා. කවුද ඇවිල්ලා තියෙන්නේ? ජයරත්න හේරත්තුමා, චන්දිම වීරකුඩි මැතිතුමා. මේ විදිහට කාණ්ඩායම GLP රිස් මැතිතුමා, ඩිලාන් පෙරර මැතිතුමා. ඉතින් ගියාම කුමාරසිරි මැතිතුමා අනුරාධපුරේ, වසන්ත යාපා බණ්ඩාර මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. ඒට අනිද්දා කවුද සමගි ජනබලවේගයේ සමගි එකතු වෙන්න සාකච්ඡා කරමින් ඉන්නේ? ප්‍රසිද්ධ කරන්න හොඳ නැහැ නේ වෙලාවට අපි දෙන්න. විපක්ෂයේ මුල් කරගෙන පුල් සන්ධානයක් හදනවා කිව්වා. කො මේ සන්ධානේ? කවද්ද හදන්නේ? නැහැ සන්ධානේ මෙහෙමනේ අපි සන්ධාන හදන වෙලාවල් තියෙනවා. සන්ධාන පිළිනු වෙනත් හොඳ නැහැ නේ මැතිවරණයේ කිට්ටු කළා සන්ධානේ ශක්තිමත් හැදේ. දැන් ඒක පටන් ගන්න තියෙනවා පළවෙනි අදියර. මොකද්ද පළවෙනි අදියර කිව්වේ? ඒ ජීල් පීරිස් මැතිතුමා කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නේ. ඒ සන්ධානට එකතු වෙන වෙන පක්ෂ මොනවද? කොහොමත් අපේ සන්ධානේ මේ රටේ මුස්ලිම් පක්ෂ ටික රිෂාඩ් බදිරි මැතිතුමාගේ, හකීම් මැතිතුමාගේ, දිගම්බර මැතිතුමා, ඒ පක්ෂයට මනෝ ගණේෂන් මැතිතුමා මේ සියල්ලෙගම කාණ්ඩායම් ටික අපිට එක්කවලා තියෙන තැනින් ගියාම අපේ මේ මේ රාධාකෘෂ්ණන් මැතිතුමා මේ සියලු දෙනා අපිත් එක්ක දැන් සන්ධානගත වෙලා ඉන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග තමයි සුළු ජාතික ඡන්ද තියෙන්නේ. උතුරේ දෙමළ පක්ෂ, වතුකරේ පක්ෂ ටික රනිල් වික්‍රමසිංහ මහත්මයා ගාව තියෙන්නේ. UMP එකේ තියෙන්නේ. ඒක පහුගිය මහා ඡන්ද දිනා එක දැක්කේ නෑ අපි. වර්තමාන තත්ත්වේ මම කියන්නේ. වර්තමාන තත්ත්වෙත් පහුගිය තත්ත්වෙම තමයි. අපි දැක්කේ නෑ සමගි ජනබලවේගයේ මැයිදින වේදිකාවේ රවුෆ් වකීම්ලා චම්පික රණවකලා ඔබතුමාලගේ පක්ෂ සහායක මේ පක්ෂ ඔවුන් කවුරුවත් අපි දැක්කේ නෑ ඔබතුමාලගේ සමගි ජනබලවේගයේ වේදිකාවේ ඉන්නවා. නෑ මම හිතන්නේ ප්‍රශ්න හදන්න එපා. ප්‍රශ්න හදන්න අපි දැක්කේ නෑ. රවුෆ් වකීම් මැතිතුමා හිටියේ දා ඉන්දියන් එම්බසඩර්ත් එක්ක නැගෙනහිර වරායවල් ටිකක් බලන්න. මේ දිනේට එන්න එපා ඔබතුමා. නෑ නෑ. එතුමාගේ පක්ෂයේ නියෝජිත මනෝ ගණේෂන් හිටියද? නෑ. එතුමාගේ පක්ෂයේ නියෝජිත දෙමළ දෙමළ මේ කොළඹ නියෝජනය කරන කෙනා මම අහන්නේ. මනෝ ගණේෂන් මැතිතුමා වවුනියාවේ මේ දින රැලියකට අපෙන් අපිත් එක්ක සාකච්ඡා කළා තමයි එතුමා ගියේ. අපිත් කිව්වා එතුමාට ඒකට යන්න කියලා. ඒකම එතුමාගේ පක්ෂයේ නියෝජිතව අපිත් එක්ක හිටියා. එතනින් ගියාන් පස්සේ රාධාකෘෂ්ණන් මැතිතුමා නියෝජනය කරා එතුමාගේ ඇලයන්ස් එක. එතුමාලගේ පෙරමුණ එතුමා කතාවකුත් කරා. ඉතින් අනිත් ඒකම උදේ වරුවේ දිගම්බර මැතිතුමාගේ මැයිදින රැලිය තිබ්බා නුවරඑළිය. ඒකට ප්‍රධාන මුත්තවනේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඉතින් ඒක මොනදායි අර්ජුන රණතුංග මහත්මයා සමගි ජනබලවේගයේ සමග එකතු වෙලා දින්නේ? අර්ජුන රණතුංග මැතිතුමා එදා දිගම්බර මැතිතුමාගේ වේදිකාවට නැග්ගා. ඉතින් ඉදිරියේදී නොයෙක් නොයෙක් දේවල් සිද්ධ වෙයි. තවත් අය එකතු වෙනවා කියලාද ඔබ කියන්නේ? අනිවාර්යෙන්. ඔබතුමා දැන් මගේ අවසානම ප්‍රශ්නය ඩයනා ගමගේගේ මන්ත්‍රීතුමියගේ ඒ විදේශීය පුරවැසිභාවයේ තියෙනකොට එතුමියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔබතුමාලා පියවර ගත්තේ නැහැ. ඇයි එවැනි දෙයක් කරේ? සැක සංකා මත උනා. සමහරු කිව්වා ඇය විදේශීය පුරවැසියෙක් කියලා. හැබැයි මේ සිවිල් සංවිධාන ක්‍රියාකරුවෙක් සහ වෙනත් පුද්ගලයෙක් තමයි මේ නඩුව පවරන්නේ. ඔබතුමාලා දැන් නිකන් ලකුණු දාගන්න හැදුවට ඔබතුමාලා කරපු දෙයක් නෙමෙයි මේක. ඒ සම්බන්ධව CID එකට පැමිණිලි කරලා තිබ්බා. CID සමගි ජනබලවේගය නෑ නෑ නෑ. මේ රටේ පුජ්‍යලෝ මොකක්? ඔබතුමාලගේ පක්ෂේ කවුරුවත් පැමිණිලි කරේ නෑ. නෑ නෑ. අපිම කරන්න ඕනේ නෑනේ. CID මෙයා කරලා CID එක මේක පරීක්ෂණයක් කරලා උසාවියට අධිකරණයට මේක පැමිණිලි කරලා තිබ්බා බී වාර්තාවක් යනදී. ඒතකොට අධිකරණයේ යම් යම් උපදේශ දුන්න CID එකට නියෝග දුන්න මේ ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් ආණ්ඩුවේ ක්‍රියාත්මක කරේ නෑ. CID එකම ක්‍රියාත්මකුන්නේ නැහැ. නමුත් ඕසල හේරත් මැතිතුමා ඒ කටයුත්ත කරද්දී අපි අපිට පුළුවන් හැම සහයෝගයක්ම දුන්නා. ඕසල හේරත් මැතිතුමාට ඔබතුමාලා සහයෝගය දුන්නා. ඔව්. ඔබතුමාලා පිටිපස්සේ ඉඳන් මෙහෙව්වද ඔහුව? නෑ මෙහෙව්වේ නෑ. එතුමා කරන එකට අපිට පුළුවන් හැම සහයෝගයක්ම දුන්නා. අපි මේ එතුමාව මෙහෙවන්න බෑනේ. එතුමා ස්වාධීන පුජ්‍යලෙන්නේ.
හොඳයි හිතවතුනි ඉතාලම හදිසියෙන් මෙතුමාව සම්බන්ධ කරගත්තේ මැතිවරණ කොමිසමටත් යන්න ඕනේ කිව්වා ඒ නිසා ඔබතුමාට බෙහෙම නිස්සුතුන්ත වෙනවා මම සාකච්ඡාව නිමා කරන්න හදන්නේ මහලිකන්තුමනි ඔබතුමාගේ දේශපාලන අධ්‍යක්ෂින් බොහොම ප්‍රබලයි පුතුලයි ඔබතුමාව කියවන මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා බලාපොරොත්තු වෙන මිනිස්සු ප්‍රමාණයක් ඉන්න ඔබතුමා වාර්තාවම සාකච්ඡාවකදී මිනිස්සු බලාගෙන ඉන්නවා ඒ නිසා මම සාකච්ඡාව නිමා කරන්න මත් වෙන ඔබට මොහොතක් ලබා දෙනවා විශේෂයක් මේ ලා ජනතාවට අවධාරණය කරන්න තියෙනවා නම් මේ වෙලාව ඔබ එකට සඳහා ලබා ගන්න ඔබයි දන්නේ මේ රටේ අපි විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ ජනතාව ආහාර ටික ළමයින්ගේ අධ්‍යාපනයේ බෙහෙත් ටික මේ සියල්ල ප්‍රශ්නයක් වෙලා තියෙනවා තරුණයෝ රට හැරලා යනවා එහෙනම් මේ රටේ වෙනසක් ඇති කරන්න ඕන මිනිස් ජනතාව ඉල්ලන්නේ සිස්ටම් චේන්ජ් එකක් රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොමද සිස්ටම් චේන්ජ් එකක් කරන්නේ පරණ මේ රට බංකොලොත් කරපු හොරගම් කරපු කල්ලිය ළඟ තියාන කොහොමද සිස්ටම් චේන්ජ් එකක් කරන්නේ ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන් අපිට ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන් පිරිසුදු කාණ්ඩායමකට JVP එක මම හිතන්නේ මේ රටේ කිසිම අත්දැකීමක් නැති කිසිම පළපුරුද්දක් නැති කාණ්ඩායමක් ඕන එකගේ අර බල්ලෙක් ගත්තත් බලනවනේ ඉතිහාසයේ පෙඩිග්‍රී එක දැන් JVP එකේ ඉතිහාසය ගත්තොත් බොහොම භයානකයි හොඳ දේවල් වලට වැඩිය නරක දේවල් කරලා තියෙන්නේ ඉතින් අපි ඉල්ලන්නේ අද මේ රටේ බලයේ දෙන්න සුදුසුම පක්ෂය හොඳම කාණ්ඩායම හොඳ නායකයෙක් ඉන්න පක්ෂ සමග ජන බලයේගේ මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඉදිරියෙන මැතිවරණයේදී අපිට ඒ අවස්ථාව දෙන්න මේ රටේ ජනතාව වෙනුවෙන් අදට වඩා හොඳ රටක් දරුවන්ට ඉන්න පුළුවන් රටක් අපි නිර්මාණය කරමු. සර් ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. උණුසුම් වීඩියෝ එසැනින් බලා ගන්න. Hero News YouTube channel subscribe කරන්න.